My dentist. Quality smiles. රාජපක්ෂ පවුල ශ්‍රී ලාංකේය ජනතාවගේ වියදමින් ධනවත් වූ අතර ඔවුන්ගේ විරුද්ධවාදීන් නිර්දය ලෙස නිශ්ශබ්ද කර වාර්ගික ආතතින් අවසමින් රට ආර්ථික වශයෙන් කඩාකප්පල් කළ බව ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභික පැට්‍රික් ලිහි මහතා පවසනවා. ඔහු අවධාරණය කළේ වසර ගණනාවක සිවිල් යුද්ධයෙන් රජයේ වැරදි කළමනාකරණයෙන් සහ අපයෝජනයන්ගෙන් පසු ශ්‍රී ලංකාවට වාර්ගික ඉවසීම, සාධාරණ ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් සහ යුක්තිය වෙනුවෙන් කැප වූ රජයක් අවශ්‍ය බවයි. ඇමරිකානු ප්‍රතිපත්තිය අවධානයේද ඒ විය යුතු බව ලිහි මහතා පෙන්වා දෙනවා. රාජපක්ෂ පවුලේ පාලනය යටතේ දුර්වල පාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් ඉල්ලා පැට්‍රික් ලිහි මහතා ඇතුළු සභිකයින් 5 දෙනෙකු මේ වන විට සෙනෙට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. සෙනෙට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂ සංවිධායක ඩික් ඩර්බින් මහතා පෙන්වා දෙන්නේ දශක ගණනාවක ගැටුම්, දේශපාලන අවභාවිතය සහ ආමන්ත්‍රණය නොකළ විෂමතාවලින් පසුව ශ්‍රී ලාංකික ජනතාව වඩා හොඳ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි. තමන් ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ දිගුකාලීනව නොසලකා හරින් ලද අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ඇමරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව සාමකාමී ප්‍රධානවාදී උත්සාහයන් සමග සිටින බවයයිද ඔහු අවධාරණය කරනවා. සෙනෙට් සභික කෝරි බුක මහතා පෙන්වා දෙන්නේ රට පීඩාවට පත්කරන දරුණු ආර්ථික හා මානුෂ්‍ය අර්බුදවලට විසඳුම් සෙවීමට රජයේ කටයුතු කළ යුතු බවට ශ්‍රී ලාංකික ජනතාව ස්ථිර පණිවුඩයක් ලබා දී ඇති බවයි. ශ්‍රී ලාංකික ජනතාව සමග සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා දරන සාමකාමී ප්‍රයත්නයන්ට සහාය වන බවද ඔහු කියා සිටියා. නෝ චිකන් කරි මික්ස් මේ අලුත් අවුරුද්දට රත්න චිකන් කරියක්.